යේ වැඩබල්න ජනාාධිපති ඒියල් හෙන්්‍රරි පසුගදා තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවත් සන්නදද කල්ලි වල ප්‍රච්ඩා ක්‍රියා තවමත් අවසන්වී නොමැත මෙම සන්නද කල්ලි රටේ බලය ග්‍රහණය කරගැනීමමත් සමග හයිටි අගනුවර ප්‍රචන්්ඩා ක්‍රියයා තව දුරටත් වර්ධනයවෙ මින්තිවී. හයිටිය ඇත්තේ අවුලෙන් අවුලට පත්වය දේශපාලනයා අස්ථාවරය වැඩබල්න ජනාධිපතිවරයා ඉවත්තුවත් ඊලඟපියවරක් තවමත් නැත. போටෝ පින් ගනුවර පාලනය කරන්නේ සන්නද්ද කල්ලි විසිනි. ආධාරද ඇනහිට ඇත. ආධර් කණ්ඩායම් වලට හහිටියයට ප්‍රවේශවීමට ද නොහැකි වී ඇත යුනිසේෆේ අත්‍යාවශ්‍ය සැපයුම්රගත් කටේනරයක් ද හයිටියයේ ප්‍රධාන වරායේදී සන්නද්ද කල්ලි විසින් කොල්ள்ளකරු ලබ තිබේ. රටේ ආහාරතුොක අවසන්විමින් පවති අධ්‍යාවශ්‍ය බාන්්ඩ හිඟ. ිියනයකට අධික ජනතාවක් සාගතයකට ආසන්නව සිටින බවට එක්ස ජාතින්ගේ සංවිධානය අනතුරු අගභාතිබේ. සන්නද්ද කඩායම් විදුලි බලාගාර වලට පහරදිීම හේතුවෙන් හයිටයේ සමහර ප්‍රදේශ පවතින්නේ අඳුරේය. නිවාස බැංකු සහ ඉදන පිරවම්හල් වලටද සන්නද්ද කල්ලි විසින් ප්‍රහාාර එල්ල කරනු ලැබතිබේ. අවතැ වූ පුද්ගලයන් තුම්ලක්ෂ හැතහසක් පමණවන අතර බොහෝ පිරිසක් ඝාතනයටලක් වතිබේ වෙඩියண்ட පිරුණු සිරරු අගනගරේ සුළබදර්ශනයකි ඒ බොෝ පිරිසක් මංකොල්ල කැම්ඹලට ලක් වූ දනවත් පුද්ගලයාන්ය ඒ අතර දරුවන්ට ආහාරසෙවීමට රාත්‍රියයේ පිටතටගිය පියවරුද්ද සිටිති පැහර ගැනීම් කාන්ටාවන්ට ගැහනු ළමයිට එහි ලිංක හිංසනහා වදහිංසා ගිනිතැබීම් ද තවමත්වාර්තාවිී පාසැල් බොහෝමයක් විනාශ වී ඇත සිසුන්ගෙන් සමහරු අනාත දරුවන්्य අනක්ය පලායාමට නොහැකි වූ දෙමාපියන්ගේ දරුවන්ගිය හටේ තත්ත්වේ සම්බන්ධෙන් සමාජ ක්‍රියාකාරීෙන් විසින් ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කර ඇතත් කිසිවෙ කොත් තවමත් සැලක යුතු ප්‍රතිචාරදක්වාන ඇත එක්සත් ජනපදේ එක්සත් ජාතීන් කැනඩාව සහ යුරෝප සංගමය සාමාජ කරටවල් දැන්ටමත් රජ්‍ය තාන්ත්‍රික කාර්ය මන්්ඩල හහිටයෙන් ඉවත් කර ඇත වානිජ ගුවන් ගමන් අත්හිතුවා ඇති අතර අසල්වෙසි රටවල් ඔවුන්ගේ දේශසීවා ශක්තිමත් කර ඇත. අගමති ඒියල් හෙන්්‍රරි ැතිවරණ පැවැත්වීමට අපහෝසත්වීම හේත්වෙන් රට තුළ ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මක කිරේීමමට පෝට්ටෝ පින්න්සිි ක්‍රියාකාරීව සිටි සන්නද කණඩායම්පිය වරගෙනති බුණි. දෙදහස්දහසේ සිට මේදක් වා හයිටියේ කිසිදු මැතිවරණයක් පවත්වා නැත. ග්‍රමැති ඒියල් හන්්‍ර එම තනතුරදරන්නේ දෙදදසේ තේරීත්, Joවනල් මොයිස් දෙදහස් විසි එකේ දී ගාතනයවීමෙන් පසුවිය. ඒ තේරී නවූ වැඩ බලන ජනාධිපතිවරය කුලෙසය. කෙේ වෙදත් කරරිකොම් හෙවත් කරබියන් යෝනන් සම තත්වය ගැන ඉක්මන් සාකචාවක් පැවැත්වීමෙන් අනතුරුව ඒියල් හෙන්ද්‍ර ඉල්ලා අස්වීමට එකගබිය. එෙන් මස්සය දුරේ බලතල අලතින් පිහිටුුවන ජනාධිපති කෞවන්සිලයේකට බාර දෙෙන බව දුරෙන් ඉවත්වයන අගමැතිවරයා සඳහන් කරතබුණි. යෝජිත ජනාධිපති කෞන්සිලේ පිහිටුවීමෙන් පසු සේරජ ඉල්ලාල අස් වන බවද හෙන්ද්‍රී සන්ටහන් කරතෙබේ. කැරබියන් යෝනිියන් හහිටියයේ තත්ත්වය සම්බන්ධව සාකච්ඡා ක අතර එහිද කිරණය වූ ඒ හයිටියයේ ැතිවරන සඳහා හදදනක ගෙන්යුත් නායකත්ව මණඩලයක් පිහිටුුවන බවය. சන්දයට පෙර නව අන්ටර්වාර් රජයක් පත් කරනු ඇත. කෙසේ වෙතත් මෙම අන්තර්වාර් රජය පිහිටවුවීමේ සැලසුම්ද තවමත් ක්‍රියාවට නැගීන ඇත. එමෙන් ම සන්නද්ද කණඩායම් පවසන්නේ නව පාලනයක් ගොඩනැගීමට කැරිමියල් යුනිියන් ගන්නා ඕනෑම තිර්මයක් තමන් ප්‍රතික්ෂේප කරන බවයි. අරාජිකත්වය හා අවනීය තවතුරටත් ප්‍රතිිය අදී හයිටි පොලීසිය ද ප්‍රචන්්ඩත්ව පාලනිකිරීමට නොහැකි තරමට යටපත් වී තිබේ. ඔවුන්ද සන්නත්ද කල්ලි සමග එකතු වී අතර. කෙනන්‍යාවේ නායකත්වෙන් යුද් දහසක පමණන පොලිස් බලකායක් හයිටියයට යවීමට එක්ස ජාතිීන්ගේ මෙහෙවීමෙන් කටයුතු සිදු වුවද අන්තර්වාර් පාලනයක් පිහිටු අනුතුරු ඒය ඇන හිත තිබේ කෙසේ වෙතා ඒියල් හෙද්‍ර තමා දුරෙන් ඉල්ල අස්වන බව ප්‍රකාශකරතිබියදීත් කල්ලි ප්‍රචන්්ඩත්වේ නතර නොවීම කනස්සල්ලට කාරණයක් බව ජාතයන්තර සංවිධාන පවසයි. මෙම ප්‍රචන්ඩක්වේ දර්ශනනිතා බිහිසු. විෂණය පතුරුවන අපරාධ කල්ली ඔවන්ගේ ක්‍රියාවන් හි බරපතල කම ගැන කිසිවක් නොදන ජාතයන්තර නීතියටත මේ අපරාධයක් සහ බරපතල මානව හිමිකම් உள்ளලඟනය කිරීමක් බොහෝ මිනිසුන්ට උරුම කර ඇති දුुක්වදනාාවලට මේ කල්ලි වලට දැඩුවම් නොකර සිටිය නොහැක සන්නදධ කඩ ඇම්पෝට්ටෝ පන්සාහ රටේ අනිකුත් ප්‍රදේශ පාලනය අත ගෙන කරන කුරයුකම් ගැන ජාත්‍යන්තර ක්क्षමා සංවිධානය එසේසිය කන සල්ල පල කරයි යිටියයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට එකතුවන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන්න්නේ ලාසිෙටි. මෙම අර්බුදය දර්ශක ගණනාවක දේශපාලන අස්ථාවරත්ව අන්ත දිලින්දුුකම ස්වාභාවිකවිපත් රාජ්‍ය ආයතන දුරුවලවීම සහ ජාත්‍යන්තර ප්‍රජාවය සැබෑ මැදිිහත්වීමක් නොමැතික මහෙත් වෙන් ජනතාව ප්‍රචන්ඩත්වයට ගොදුරුවීමේ ප්‍රතිඵයකි. දෙදහස් දහයේද ක්ෂ දෙකට වැඩිරිසක් මරුහඳ වූ භූමිකම්පාවකටද හයිටිය මුහුණ දුනි දෙදහස් විසියකේදී තවත් මාරාන්තිික භූමිකම්පාවක් ඇතිමිය. කෙසේ වෙදත් කඩාබැටුණු ඕනාම රාජ්‍යයක් පිටු පස බලවත් රාජ්‍යන් සිටීම අනිවාර්ය. හයිටිය මේසා විපතකට පත් කළේත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යාන්ය. සස්්‍රේක රාජ්‍යයක් වූ හයිටියන්ත දුගේ රටක් බවට පත් කළේ ඕිය. පස හියිටියයේ පලන බලයට පත්වෝ සියලුම පාලකන් විසින් රටේ සම්පත් කොල්ල කනලාදී හයිටිය අදජීවත්වීමට තබා සංචාරය කිරීමටවත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකකි. වර්ග කලෝමර් විසි අට දහසකට ආසන්න හහිට රජ්‍යයේ මලියන එකොල්හ පමණ ජනතාවක් වෙසති. සේයට අනු පහ පමණ ටනෝනම් වදේශික කළ ජාතිකන්ය. करबियन मोदे एंटिलस दो पत् समूह हैයට त्व क्योंबाාවට नැගनहरෙන් पिटा ඇते डोमिनिकावट भूमिियन संबन्धव हाइटीय पහිटा आतीवे हाइटीएट विदेश आथपविन आरम्भ अන්නේ एक डास हारस अनुद के दී है एक क्रिस्टटॉपर कोॉलम्बस सय देेश संचारवලदी हाइटी राज्यයට गොඩ बैसीमेंट पसුවය औ सන්නේ ඒ इंडिया बට हो चीनेයට दोू पत्ले सय න් පසු දහත්ප නිසිය වසතෙක්ම මෙම රාජ्य ස්පාഞය අධිරජ්‍යයට අඇව පැවතුුණි ස්පාන්‍ය පලකයන් කරබියන් දුපත් ආශ්ृතව විශල ජන සංහ යක්ක්සිදු කළ අතර ස්වදේශිකයන් मिलලියන ගරනක් එහිදී වි නාශවිය. එන්ටහ හත්ය හැටතුවන පමණ කාලේ ප්‍රංශය හයිටියය සම්पූර්ණයෙන්ම තම भाාරටක නාලාදී. සීනි සහ කෝපි නිෂ්පාදනය සදහ සැරු සැර භූමයක් ලෙස හයිප යහදුुරාගත් ප්‍රංශජතිකයෝ එහි වගබිම් ආරම්භ කළහ මෙम वाकवान वे हाइट राज्य कैरिबियन කलापे मुतु ऐटयवय प्रराशपलन म वागाबिम सध अ අපिकानु राठववादी पहरगत मेනිसून हत्त क्ष अनु ध सकत आसान प्रमाणයක් वाहलूनले से हाइट ये वतगेने दलादी एक सा्य अनुद वारषयदी पाමन मेंमा अफ्रिका जातिक्यान सहा स्वदेशिज्ञान तम निधहबनवेन प्रशपाल එरे ही वसाान කले हैं අවසාේ හිाइටය නිදහස් කර ගැනීමට ඔවුන් සමත්තු වූ අතර විප්ලවයක් මගින් ආක්‍රමණකයන් පළවා හැර වහළුන් රාජ्य බල ලබාගත් පළමුරට බවට හයිටය පත්විය. සි පහේ අපේල්දා හතා හाइටිය වෙනම රාජ්‍යत ලෙස प्र්‍රकाශයට පත් කරනලාදී. ඉන් පසු මේ කැරबියන් දූපත ස්වදේशික පාලප्याන්යාටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිटी රාජ्यය විශාලදී වුණුවකටपाත්විය. එමෙන්ව ජනජීවිතය ඉහළ මට්ටමකටපपाත්තුවිය එ वकवान हाइ सीनी हा रम निश्්पादने अतिन इදිियन सට है को वाਖवानतक ाइ जाते अंतਰ संबंध करගनेම इතාमत शक्तिमात राज्य क्लेसे පवथनी एकसा ජनद ाइटी पाल नेट विध बලपमකිරීම आरंभ बंडे अਤර हैं ਹाइ यानु ඉल्ला मत බव ඔහ වठा ගෙන සිට है एकसा जानदයට ਹाइटय तरम दतवु यह ਹाइटय सवति බ टाइटेनियम नि නිसाया තාත් शा्त्र්‍රीක भूමයක් වූ ाइटीිය वाර්षිකව अමெරිका ොලबලියන හතුනක් වටිनाखाනිජ නිසාरनेය කर्मලබිය කैල්සිियम කාने තබरරත්තරම් बॉक्சைाइ ठा රරිගරුන් ाइटी පොලवे බहुලව ඇත 1975 से asසු हायදක්वा කාलेදදි में මराज्य පपा ॉक् සहा बेबी डॉක් නම්म आ ्याදාयක පියපුතු ෙදෙනෙක් විසින් පාලනය කර අතර ඔවන් अමරිකन ගැත්තන් වීම හේතුවෙන් ම රටේ අर्බුද ඇතිවී ආराම්භ විය. ටේ राජ्य प्रतिපत्ति වෙනස් කමින් ඔවුන් अමெரிකාनුවන්ට යිाइටිය තුළ ති සපත් கொොள்ளල ෑමට මාर्ග සාදාදුම් න්නේය डॉक्पिया සहा පුතාද සිතුु सेේ राජ्य සපත් කොள்ள කෑදය ाइटी මහබැංකෝද කොள்ள කනුලිය ਹाइටිය ලෝකටම විශාල නාකාරයෙක් වූ ඒ මෙම වක්वानුවේ दීය डොक्ලාගෙන් පසු පැමිනි සෑමना එකෙක්ම ඇமरिරිකා ගත්्यෙකු उनනු අතර ඇமරිකාාව ਹाइටයේ පාलන තंत्र්‍ර पूर्ණ ලෙස තම ග්‍රහණට नाතු කරගෙන තිබෙන. नम से अनුව वसरे दी एवाकट हााइटी सिटी संनद हममुदाा पति जिन बर्ट्रन एरेस्टााइट हममुदा कुमांत्रनेය किन बालेयन पहाकළ अवस्थावेे अमेरिका जनादीपति बिल्क लिटन विधहस का हमुदा बाला एनियाक हाइයට अथलू करनु लब है मैं अरा गलेतर तरा हाइटी सामान ्यवसी्यंतु सेकटा अधिकपे सकम कियातर अमेरिकावा हाइ हदुनुवादनुलाभए मानवहीमी कम खडवन दूषी तरा ज्याकले से දෙදා सेවසරේ ජනතා චන්දයෙන් නැවත බලයයට පැමණ ඇරිස්ටाइ දුරෙන් ඉවත් කිරීමට පවා ඇමරිකාව මැදි හත්විය. ඇමරිකාව තමන්ට හිතති නායකයන් හाइටයේ පාලන තන්ත්‍රයට ඇතුළත් කළ අතර ඇමරිකා එක්ස ජනපදේ රූකඩ බවට පත්වුණු හाइටයේ පාලකයන්ට ලलोකබැංकුවෙන් හා IMF සංවිධානයෙන් දිගින් දිගටම නාය ලබාදීමටද මැදි හත්විය හිටියය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩවැටුණු අතර සීනිවලින් ස්වම්පෝෂිත දේශයක් වුණු හයිතිියය අවසානයේ ඇමෙරිකාාවෙන් සීනි රණයිනය කරන රාජ්‍යයක් බවට පත්විය.ෙදහස් විසියකේදදි හයිටි ජනාධපති ජෝවෙල් මොයිස් ගාතනය වන්නේ සන්නද්ද කණ්ඩෑමක් අතිනි නවීන පන්නේ ගිනි අවිවලින් සන්නද්ද මෙම පිරිස මද්‍රව්‍ය අපරාධකරුවන්ස්යා වැටලීම් කරන ඇමරිකා DEA ආරක්ෂක අංශසාමාජිකයන්ට සමාන බවද කියවුණ. ෙසේ වෙතත් එම ෝදනාව ඇමරිකා තානාපතිකාරයාලය ප්‍රතික්ෂප කරතිබුණ ජනධමතිරයාගේ ගාතනයෙන් පසු දුරයට පැමිණ තේරී පත්නූ ජනාධපති, ඒියල් ෙන්රිට බරපතල දෂණ චෝදනා එල්ල වූ අතර නිරන්තරேன்ෙන් ප්‍රච්ඩ ආ්ඩ විरोෝධී ಉද්ඝೋෂණවලටද හුණදීම ද සිදිය. ಜವಲ ගේ ාතන ෙන් පසු ප්‍රච්ಡ කාರරි කල්್ි වල ක්‍රියயாකාරීත්ව බෙවින් ස්මතු විය. නිमेम ්‍ර दूषन स සහ පැර ගනීम उत्සन्नවीීම පිටුपस සිिටिන්නේ පැරरामिलिट सහ හිටපු पොलिस ඉලदाारीन ඇතුළ සන්නद्य කंडायाම් या हाइए में සनद्य කंडायाම් प्र්‍රचंडाත්වवे ආराම්भवी में डॉक्प्या सහ पुताගේ युග दක්वा इतिहा सेයටयाයි ओන්ගේ आख්‍ය्यादायखात्වය වसर विසිनाාවයක් පැවතුुनी ओ के पाால்नेटर ही विरोध मेඩ පवත්ව में සඳ පැरामिलिटरि කंडायමක් පිටुवाගත් අතරर මිනිසුन 10හस ගන්නක් මरादमा වදहिන් साद කलेය මේ වන විට Hයිටයේ සන්නද කල්ලි දෙශීයක් පමණ ක්‍රියාත්මක වන බවට ශ්ස කරන අතර ඉන් අඩක් පමන ප போෝට් ෝ පින්න්ස් ගනකරයේ ක්‍රියාත්මකවෙයි මෙම කණ්ඩායම් වලට විධ මට්ටම මේ දේශී හා විදේශය දේශපාලන සයෝගේද ලබේ. කෙසේ වෙතත් වැඩි වශයෙන් කතාබහට ලක් වන ප්‍රධාන සන්නද්ද කණ්ායම් දෙකි. Gී නවහ Gී පෙප් ලෙස හැින් වෙන එම කල්ලි දෙක කළකට පෙර ප්‍රතිවාදීන්ය. මෙම කंडायाම් देखටම තම බलेය පौතින प्र්‍රदේශවල समूह ගාतना हा लिेंगे का प्रचंडत्वे संबंधෙන් චෝදना ඇත මෙම සनद्य කंडायाම් දශක ගणनावक्ति से देශपालना किन देශपालण පक्ष व්‍යपारि හා प्रभूण සमග සमीීपव संबन्ध වී ඇත කला कोौන්ට याात्व ित्यात දැन किसी में कुටाත් සनाद्य කंडायाම් पाලනने ක හැ किන. මේවන විට මෙම කණඩායම් වෙතට නවීන ආයුද ලැබී ඇති අතර මාර්තුමස මුල ක්‍රෝයික්ස් දෙෙස් හා බෝකෙට්ස් නගරවල පිහිටි බඳනාගාරවලට කඩා වැදී සිරකරුවන් නිදහස්කර ගනීමේදී තුවක්කුකරුවන් බ්‍රණයනාද භාවිත කොට තිබිණෙන. ඒද ධර්ුණු අපරාධකරුවන් ඇතුළු සිරකරුවන් හාරදහසක පමණ ප්‍රමාණයක් පැනගේ බවට වාර්තා වී තිබුණි. සන්නත කණඩායම් නායකයන් අතරෙන් ප්‍රබලතමයා ලෙස සැලකෙන්නේ ජිමී චරිසිය හෙවත් භාාවකිව්ය. प्रतिබदिी නිवेස්स्තුළම ගිනිතබ ාතනය करන नहींයින් ඔහුට ඒ නම ලැබී ඇති බව කියවෙई කला पොलिस निर्ධारिक වූ महහ, මनुष्य ගාතन හේතුවෙන් පොलिසේवेෙන් निर्पू आए चय सहा हुගේ जीनावे කල්ली संदाාनය ප போटோ පिन्सी වसර ගන්නා वक्ति से වැඩි වන प्रचंडातवेට सहा देශपाால் अस्तावरतවට प्रධान दायकातवයක් लाबाद ඇत्र” රිියල් හෙන්රිට ඉල්ලා අස්වන් ලෙස නියෝග කළේ එසේ නොකළ හොත් ජන සංහාරයක් සිදුවනු ඇති බවට අනතුරු අඟඹමනිි. ඔහු මෙතරම් බලය ගොඩනගත්තේ කෙසේ යන්න හා ඔහු පිට පස සිටින්නේ කවුදයන්න තවමත් හෙලි වී නැත. ඔහුගේ කල්ලිය පෝට් ෝ පරිින්න්ස් ේ විශාල ප්‍රදේශයක් පාලනය කරන අතර මනුෂ්‍ය ඝාතන සහ ස්ත්‍රි දෝෂණ ඇතුළෝ කුරෙඩුකම් සිදුකළ බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි. චරිසිය පවස නේ රට हाනිකර නේතුවක්ක ඇැති මිනිසුන් නොව දේශපාලකයන් බවය. තවදුරට හ පවසන් नेේ හිाइටයේ ඕනෑම විදේශය ැතිහත්වීමකට තම හමුදා විරුද්ධ වන බව හා රට පවතින අර්බුදයෙන් ගොඩගනීමට උදවव කිරීමට තමාට අවශ්‍ය බවයි. එෙන්ම රටේ ධනෙන් සයේයට අනු පහක් පාලනය කරන පුද්ගලයන්ගෙන් සියයට පහක් පමණ වන පිරිසගේ පාලන ක්‍රමය මුළ මනිින්ම පරල්ලාදම යුතු ද හ පවසන්. යේ වත්න් තත්වය ගැන නිරීක්ෂයකු වන වර්ජිනය විශවවිද්‍යාලයේ ොබට් ෆටන්ට අනුව චෙරිසිය යනු දකුණු අප්‍රිකාවේ නිෙල්සන් මන්ඩලා හෝ කිවබාාවේ ෆිදෙල් කැස්ට්‍රෝ සමඟ සසන්ධනය කළ හැකිපුද්ගලයකි. ඔහු ඇත්තෙන්ම විප්ලවාදියෙක් ඕහ සූදනම් වන්නේ ධනය දු්පත් මනිසුන් අතර බෙදා හැරීමටයි. චෙසිය ඔහුගේ ජී නවය කල්ිය පාලන අර්තේ පවතින ප්‍රදේශවල මිනිසුන්ට ආහාර සහ සම්පත් බෙදා දීීමද සිදු කරතිබේ. ठර අर्ධ ගෝලයේ में දුुපත්ම රට වसර ගණනාවක්ති से दूෂිතනායකන්ගෙන් අසාර්ථක රාජ්‍ය ආයතනවලින් සහ प्र්‍රतिවාதி සන්නද කंडண்டාය ිச்ச සිදු කරන්න ද பிரචண்டත්වෙන් ප්‍රீඩාවந்தන අතර වඩා දුකवाන්නේ නාගரிක දුපත් ජනताාවය. විශාලවශයෙන් ආදාය පයාගතහැකි ආකාරේ සංචරක ආකර්ෂණයක් දිනාගතරටක් වන හිටි राජ्य दूෂණ සහ අක්‍රමිකතා දේශපාලන අස්ථාවරභාවය නොදියුණු යටතිිතල පහසුකම් සංවර්ධනය නු අධ්‍යාපන පදධතිය වැනි සාධක නිසා දිලින්දුු භවේ අන්තේටම ඇද වැටිය ඇත. පෝතோ පරින්ස් අගනගරයේ සියයට අනු පහකටමඩා වැඩි ප්‍රමාණයක් දැන් පාලනය කරන්න්නේ සන්නදධ කල්ලි විසිරි. रोහල්වල බෙහෙත් නැත පානය चलලය නැත विළඳ සැල් हिස්ය. රंदी सीतीमा इතා बायानක बැවිन मिිනිස්सු निනිवेस्තුළම රदीසිितती। දැन हााइटයට සබෑ जात्यांतर सहायोगයක් අवශ्यम बलाාව की मीट पेर जात्यांत्रर්‍රजाාව विशाल वार ගना खाइटया औුल् කිරීමට मැति हत्वीतिभनीी। हााइए අනිिसी ලපැंबලन तोොड़क्්‍රियाकारी राज्य कावाශ्यය मीट परा हााइटी जाति न जात्यांत्रर म हत्वीं बवට विरुद्धुआत දැन ऐसे नොवानु ඇත। थत्වේ දැन नर्कම අත හැරिया वसान्य औන්ට विकालप्याයක් නැත අහිස क educativoட்டி වැසියන් දැන් සිටින්නේ සැබෑ අපායේය.